හූස් කියන ප්‍රශ්න පදය අපි භාවිත කරන්නේ යම්කිසි අයිතියක් හැඳින්වීම සඳහා. ඒ කියන්නේ හූස් කියන එකේ තේරුම වෙන්නේ කාගේද කියන එක. ඔබ හිතන්න ඔබේ පන්තියේ පෑනක් වැටලා තිබුණා කියලා. එහෙමනම් ඔබ පෑන අහිඳගෙන අහනවා "Whose is this pen?" කියලා. "Whose is this pen?" "Who is this pen?" නෙමෙයි "Whose is this pen?" "Whose is this pen?" මේ පෑන කාගේද? එතකොට අදාළ පුද්ගලයාක "It's mine." කියලා ගනීවි. එහෙම නැත්නම් ඔබ හිතන්න කුඩයක් දාලා ගිහලා තිබෙනවා කවුරු හරි ඩෙස් එකක් උඩ. ඔබ අහනවා "කාගේද මේ කුඩේ?" "Whose is this umbrella?" ඔන්න ඔය විදිහට "Whose" කියන ප්‍රශ්න පදය අයිතියක් හැඟවීම සඳහා තමයි අපි ගොඩක් වෙලාවට යොදාගන්නේ. ඒ වගේම ඔබට දීලා තිබෙන question book එකේ activity 33 එකට ඔබ අවධානය යොමු කරොත් ඔබට පැහැදිලි වෙනවා ඒකේ තිබෙන වාක්‍ය කිහිපය ඔබට පුළුවන් ප්‍රශ්නයක් බවට පත් කරගන්න whose කියන ප්‍රශ්න පදය යොදාගෙන. බලන්න number 1 his wife died at a very young age. එයාගේ බිරිඳ තරුණ වයේදීම මිය ගියා. එතකොට කාගේ බිරිඳද තරුණ වයේදී මිය ගියේ? Whose wife died at a very young age? එහෙම නැත්නම් second sentence Mangalika's father will win in the next election. මංගලිකාගේ තාත්තා ඊළඟ මැතිවරණයේදී ජයග්‍රහණය කරාවි. Whose father will win in the next election? කාගේ තාත්තාද ඊළඟ මැතිවරණයේදී ජයග්‍රහණය කරන්නේ? එහෙම නැත්නම් Sri Lankan team will come to the final round. Sri Lanka කණ්ඩායම අවසාන වටේට තේරෙයි. Whose team will come? කාගේ ටීම් එකද එන්නේ? අන්න ඒ විදිහට. Kamal's brother has got 10 A passes in the exam. කමල්ගේ සහෝදරයාට ඒ 10ක් තියෙනවා. එතකොට whose brother has got 10 A passes? අන්න ඒ විදිහට. Next one. Nihal's sister has become the first of island. එහෙම නැත්නම් island first. Nihal's sister කාගේ සහෝදරියද island first වෙලා තියෙන්නේ? Whose sister has become the island first? අන්න ඔය විදිහට අයිතිය හැඟවීමකදී අපිට whose කියන ප්‍රශ්න පදය ඉතාම වැදගත් වෙනවා ප්‍රශ්න ඇසීම සඳහා. Whose කියන ප්‍රශ්න පදයත් අනිකුත් ප්‍රශ්න පදවලදී වගේම අපිට නිපාත පදයක් සමගත් භාවිත කරන්න පුළුවන්. By whose order? කාගේ නියෝගයකින්ද? එහෙම නැත්නම් for whose child? කාගේ ළමයාටද? At whose table? කාගේ මේසෙගාවද? එහෙම නැත්නම් under whose bed? කාගේ ඇඳ යටද? අන්න ඒ වගේ අපිට පුළුවන් prepositions සමග මේ whose කියන question word එක භාවිත කරන්න. එතකොට නිපාත පදයක් සමග whose භාවිත වෙන විදිහ පිළිබඳ දැන් ඔබට පුහුණු වෙන්නට පුළුවන්. Practice test. Listen to these questions and answers carefully. You can practice them with more possible answers. Whose with prepositions. By whose order did they enter the house? By the court order. For whose child did you give that letter? I gave it to Mr. Pereira's son. At whose table did you keep the key? I can't remember it exactly. Under whose bed did he hide the gun? Nobody knows it. With whose gun did he shoot the man? I don't know. With whose money has she bought the car? With her own money.